චටදා මූලි රාශයෙන් හිපයක් අඳुරගත්තා අපේ පිසோ් 1න් වලදි ඉතින් ඒ වගේ ම ප්‍රवेක් කාල් ප්‍රස්තාාර මූලි හැඩ හිපයක් ඒ ීඩියयोගෙන් वाලා දුරගත්තා අදදාලික ක ලාඉන්නේ සරද දෙයක चलත පිසෝ් 2 එක් ඉති මේ විඩියयोගෙන් අපි මූලික වශයම කරන්නේ අපි ගනහදන්න ප්‍රේශයක් ලබාගන්න කලින් ප්‍රේග කාල ප්‍රස්ථාරල ඔයාලා ඉගෙන ගත්තු මූලික හැඩ පාච්ි කල්ලා යම් යම් චලිතවට දා ප්‍රස්ථාරක හිපයක් අධදික තයි ද ීඩියयोගෙන් ූි සිදුවෙන් ඉතිං ෙන පෑනු රගෙන ඉක්මටම අපිත්තක එකතුයන්න අප ටිකක් සංකීර්ණ චලිතයන් කිහිපයක් ප්‍රස්ථාරික නිරූපණය කරමු උදාහරමත්තක එකතුලා. තින් මේවාගේ ඔයාලගේ අධ්‍යාපන කටයතුවට වැදගත් පාඩන් මාලා රාශයක්ම අපි චැනල්ලකෙන් ඕයාට ගෙන ෙනවා ඉතිංඒ නිසාසල්ලකටම YouTube චලක සස්ක්‍රයිප කර නමතකරන්නපා ඒවාගේම ඔයාග ඉගෙනකටන්න තවයියාල ොට මේ විියග බාන්න අනිවාරමශෂයක. තාාරක රක් රපන කරමු ඉතින් මේ චලිතය මුලින්ම කියවෙන්නේ අංශුවක් නිශ්ෂලතාවෙන් චලිතය අරබා ඉන් පසු සරලර ඒකාවක් කොස්සේ ඒකාආකාරී තොරණයෙන් චලිතවී ඉන් පසු ඒකාආකාී ප්‍රවේගයෙන් චලිතවී ඉන් පසු චලිතය අවසාන කොටසේදී ඒකාආකාරී මන්දනයක් යටතේ නිශ්ෂල වෙන චලිතයක් ගැනතමයි කියන්නේ අපි දැ එක පියවර වශෙන් මනදරු ප්‍රවෙක්කා ප්‍රස්ථරින් පෙන්නගම මුලිින්ම මිම විදයට කාලයක්ෂයත්ඒවගේම ප්‍රවේග යක්ෂයත් අපි ලකුණු කරගන්න. මේ චලතය මුලින්ම කියවෙන්නේ නිිශලකාවෙන් චලිතයම ශවතාන්තම ලතිත පටන් ගන්නන්නේ වගේ චල්ිතය මුල් කොරස ඒකාකාරි තොරණයක් හරදේ තමයි චලිත වෙන්නේ කියන්නේ අපි දන්න ප්‍රවේක්කාල් ප්‍රස්ථාරය අනුක්‍රමණය කියන්න තරනය ඉති ඒකාරි තොරණයක් නිසා අනුක්‍රමණය ඒකාරි වෙන් ව මිනිම යාකාරයට. සරකා කණ්ඩයගින් අපිට දක්වන්න පුළුව. හඊීළඟට චලිත දෙවනි කොටස තියෙන්නේ ඒකා ආකාරි ප්‍රවේගයක් ඉති එතකොට ප්‍රවේග නියත වවෙන්නවන ඉතින් දැම් මේ ලබාගත්තු ප්‍රවේගයෙන් නියතතා මේ ප්‍රවේගය ඉහළටවත් පහටුවත් ගමන් කරන්න ලබාගත්තු ප්‍රවේගයෙන් දිගටම චලිත වෙනව මේ ආකාරයට නියත නත්තං අනුප්‍රමණයක් නැ ගැන තොරණයක් නැ ඒකාරි ප්‍රයේගයක් තමයි මෙතනින් නිරූපණයවෙන්නේ. ඊලන චලිතය අවසාන කොටසේදී තියෙන්නේ ඒකාරිී මන්දනයක් මන්දනයි දන්න මන්දනයකෙන් රණතොරනයක් ඉති කියන්නේ අනුප්‍රමණය ්‍රිනවෙෙන්න්න ඕන ඒවාගේම අනුක්‍රමණය ඒකාකාරිවෙෙන්න්න ඕන නැවත වස්තුව නිශ්ෂලතායට පත්වෙන නිසාම ලබාගත්තු ප්‍රවේගය ශූ්‍ය වෙනකං මෙන්මේදර ඒකාරී අනුප්‍රමණයක් ඇටතේ චලිත වෙන් ඕ ය දෙවනි හරණින් කියවෙන්නේ අංශුවක් යම් ලක්ෂයක සිට නිශ්චලතාවෙන් චිතය අරම්බා ඉන් පසු සරල ඒකා කොස්සේ ඒකාරතුවරණින් චලිත වී ඉන් පසු ඊට වඩ අඩු ඒකා කාරතුවරණින් චලිත වී ඒකාර ප්‍රවේගෙන් චලිත වෙනවා ඉට පසේ හදිසි විපර්්‍යාශයන් නිසා මේ බස්තුවේ මනත මේ අංශුවේ ප්‍රේග එක් පරම යම්මගේකින් අඩුව වෙනෝ ඉට පසේ එම නව ඒකාරි ප්‍රේගෙන් යම්දුරක් ගොස් චලිතය අවසසාන කොටසේදී ඒ කාරී මන්දනයක් ඇතති නිශ්ලතයට පත්තයෙනු හරි අපි දැම් මේ චලිසය මෙන මේ විත ප්‍රවේක්කාල් ප්‍රස්ථාරයක නිරූපණය කරමු කලින්මගේම අපි සුපෘතිබලදිී ප්‍රවේගයක්ෂයත් කාලයක්ෂයත් විජර නිරූපණය කරගමු චලිතයේ මුල් කොටස කලින් උදාහරණටම සමානයි එමකළ නිශ්ශලතායෙන් පටන්ගැෙන ඒකාරිී තොරණයෙන් තයි චලිත වුණේ ඉදිඟි දන්න ප්‍රයෙක්කා ප්‍රස්ථාරයනුක්‍රමණය යන තොරණය නිසා එන ඉදිර ඒකාරි අනුක්‍රමණයයක් කැටතේ චලිත වෙන. ඉතිේ තොට මේ තොරණෙන් විශාලත්ය වෙන මේ අනුප්‍රමණය හන්තමේ ටැෑන්ටීට කෙනාගේට සමාන වෙනවා. ඊඩ පස් අපි චිත ඊලාං කොටස මීට වඩා අඩු ඒකාය තොරණයක් කරතිගෙන මේ තොරණ අනුක්‍රමණය අම්මාගේද එමානුක්‍රමණ ට වැඩිය අඩු අුක්‍රමණයක් කරතේ යලත් ඒකාර තොරන චතිතයන දිහ පොඩ්ඩක් දර ැහවම මට ුක්ටක් අඩු කරලා මෙ මේ විදිර හැට ගත්තාම් හඊ පස්ස ළං කොටස මේ ලබාගත්තු ප්‍රවේගයෙන් ඒකාරිී ප්‍රයගයක් කරති ශතිය නො පිදන්න තකට අනුක්‍රමණයක් න ප්‍රයග වනනට නන දර ඒකාරි ප්‍රයේගයක් කැටදේ චලි සේනෝ ඉප විශේෂ දෙයක්කනො අතරම මේ ලබාදත්තු ඒකාරි ප්‍රයග හදිසි පරයසය නිසා මේ ප්‍රයේගය අඩුවන ඉට මේ බාගතු ප්‍රයග ෂැණිකවම එක බරම යම් අගේකින් අඩුවනෝ එකමෙන් මේ විදර නි රපනය කරම්පුල ඉදඒල් අඩු වූ ඒකාරි ප්‍රයගයෙන් මෙන විදර දිගටම යම්දුරක් චලිස වෙන දෙැඟ අපිවන් මේ විදිර යම් තැනකට ඇවිල්ල තියෙන්නේ. ඉරිින් චලිතය අවසානකොට සේදී ඒකාරි මන්ධනයක්ක ද නිශ්ලයන ජැවිදන්න ඒකාරි මන්දයක්යන්නේ රීන තොරයක් ති න්නම් ප්‍රේකාල් ප්‍රසාර අනුක්‍රමණ තොරණ නිසා අනුක්‍රමණේ රීණ අධයක් වන්න. තින් මේ විදිර බෑවමක්තම තියෙන්නේ ඒක අතේ නිශ්ශලතාවයට මෙේද පත්ව. අපි තුබිනි දාහරණය රත්‍යයාමු ඇතුමනි ධාරණය කියනු මේවාගේ චලිතයක් මයික කියවන්නම් ඩ ස්ක්‍රීනකෙත් බලාගන්න පුළුවන් තුමිනි දාාරණය දාළ තියෙනනවා. ඉති මේ කියන මෙහෙමයි. අංශුවක් නිශ්ෂලතාවෙන් චලිතය අරම්භා ඒආකාරු තරණයෙන් ගෝස් යම් ප්‍රවේගයක් ලබා ෂැනිිකවම ඒකාකාර මන්දනයට ලක්වී යම් කාලයකට පසු නිශ්ලවේ. නිශ්ලතාවේ යම්මේලාවක් තිබූ අංශුව අපසු හැරි ප්‍රතිවිරුද්ධ දිශාවට ඒකාකාර තරණයෙන් ගෝස්. යම් ප්‍රවේගයක් ලබාගෙන එම ප්‍රවේගයද යම් දුරක්ගොස් අවසානයේ ඒ ආකාර්මන්ද්‍රයට ලක්වී නැවත මුල් පිහිටමේම නිසලවේ කිය තමයිඒක්දහරණ කියවේ හරි අපි දැන් මේ චලිතයට සම්බන්ධ ප්‍රස්ථාරය මුලිම ඇද ගමු ඉති මේකද වාල හරිලයිට් කරගන්නවන වචනය තමයි නැවත ප්‍රතිවිරුද්ධ දිශාවට හැරි කියලයම් දෙයක් තිය ඉදිඒකෙන් කියවෙන්නේ යම් දිශසාාවකට චලිත වඋනානම් ඊට ප්‍රතිීරුද්දශාව චලිත වවා කියනක. ඉතින් ඒ තේරුම ප්‍රවේගය ධන පැත්තේ මෙන්ම ප්‍රේග රිෙන පැත්තෙත් තියෙනවා එකන ප්‍රවේගය ප්‍රස්ථාරෙන් දන පැත්ත වගේම රින පැත්තෙත් ඒ ප්‍රේගය තියනවා ඉතිංඒ නිසාපිට ප්‍රස්ථාරය දිශා දෙකම අවශයි ඒගනි සාපීත් ඇමිනිිම විදර ප්‍රස්ථාර ික් ලොකුවට හැඳ ගමු දන්න සහ රින කියන පැති දෙකම නිරූපණය වන පරිදි මෙතට කාලය ලබාගන පුළන් යොග මෙතන අපට ප්‍රවේගය කලින් වගේම යාගන පුළො. තිං මුලින්ම මේක තියෙන්නේ නිශ්ලතාරයෙන් චලිතයරම් බල එක කාරතවරණයක් ඉතිින් ව කලින් චලිතය පරිදිම තමයි මේකේ දක්වන්නපු වෙන්නේ ඉති ඉගනිසා කලින් වගේම පුෘර්දු විදිර මේ වගේ ධන අනුක්‍රමණයක්ෂා හිතව ප්‍රස්ථාර පෙන්න්න කත්තරම් හරි ඉති මෙතනි තව හයිරයිට් කරගන්න වචිනඇත්තමයි ෂැනිිකවම කියනක ඒන්නේ දැන්කලින් චරිසේ දිනන් ධනතරනයෙන් ගිහිල්ල යම් ප්‍රේගයක් ලබාගතර පස්සේ ඒ ප්‍රේගෙන් දිගටම ඒකාරකර සත චලරිස වන නමුත් මෙතන් දිහෙමන ෂනිිකවම එකැන මේ ොහොතෙන් පසේ ෂණිකවම ඒ කාරමන්දන ලක් කර නිිෂ තයයට පත්ව. ඉතින් වට මේ විද තමයි චලිතය දන පැත්තරේ අපි දන දිශාවට සිදුවච්ච චල්ලිතය පෙන්නුම් කරගන්නේ ඉතින් මෙතෙන්දි වර් පේනෝ යම් ප්‍රෝගක් ලබාගෙනට පසසි රින ප්‍රියම් ප්‍රෝගක් ලබාගෙන රින තොරණයගි හිල්ලඒ වගේම නිශ්ෂල වෙලා දැන්ගොන්න අපි මේ ස්ථානීම. ඉතින් මේ චලිතයේ ඊළඟට අපට කියනවා අංශුව යම්වෙලා නිශ්ලෝ තියෙන කියලලා ඉතින් හෙනම් මේ ලබාගත්තු නිශ්ෂලවෙච්ච වස්තුව තව්ටික වඩාවක් මෙනුවගේ ප්‍රවේගේ බිින්දුුව හන්නතං චලිතයක් නැතුව ඔන්නඔයි වගේ යම් කාලයක් නිශ්ෂලව තියෙන් හරි ඊලාට චලිතය කියනවා මේ අංශුව නැවත මු දිශට හැරන වගේ මන දිශට හරුගේ දැන් අප දැ පැත්ත තම ක්ොම චිත දදුුව එක න පැත්තරමයි ගමන් කරේ දැන් මේ අංශුව කරින පැත්තර යන හනම් ප්‍රවේගය වහාම රි පැත්තර යන්න හැ අපි ප්‍රස්ථාරේ දැ පැත්තනේ මේ ප්‍රස්ථාව රිි පැත්තර ල ල්ලාට කියන්න ප්‍රස්ථාව රින පැතර යනකොට මලල්ි කරන්නේ එයා නිශ්ෂලතාවේ ඉඳගෙන ඒකාරරි තොරණයෙන් යනෝ ඉතින් අපි දන්න රිිණ දිශාවට තොරණයක් කියන්නේ දන දිශාවට මන්දනයක් එමනත්තන් අපේ ප්‍රස්ථාය අනුක්‍රමණය තවතුරටත් රිනා අනුක්‍රමයක් වෙන්නවන මොකොද රින දිශාවට තොරණයක් කියන්නේ ඒ දන දිශාවටනම් මන්දනය මන්දනයක් අපි නිරපණය කරන්නකොද රිණ අනුක්‍රමයට මනි මේේවාගේ අනුක්‍රමණයක් අපි ඇඳගත්තම් හරි ඉව ප්‍රයගක ලබාග තිවට හඳුරම්පේෙන මේ ප්‍රවේග ප්‍රින ප්‍රවේගයක්න් ප්‍රින පැත්ත තියන අගේත් ඒ ප්‍රේගෙන් දිගටම චලිත වෙනවා හෙනම්ෙන මේ විදියට සරලරේකීය නැතං කාලක්ෂයට සමාන්තරව ප්‍රේකා කණ්ඩයක්ඇදම හරි. ඉතිං ඊළඟට තියෙන්නේ චලිතය අවසානම් කොටසේදී මේ ලබාගත්ත ප්‍රයගෙන් ඒ කාරය මන්දනය වෙන ඉති අපි දන්න දෙදන් අප රින පැත්තරයෙනග මංඉන්න රින දිශාවට මන්දනයක් කියන්නේ දන දිශාවට එක තොරණයක් එන අපි තොරණයක් නිරූපණය වන්න අපි අන්ඳන් වන දන අනුක්‍රමණයක් ඉතින් මේගේ දන අනුක්‍රමණයක් ඇඳලා නැවත ප්‍රවේගේ බින්දුවට වනෝ ඉතිං මෙ මේ විදිර නිශ්ලයනො දැන් මේ ඉන්න අපි සල්ලිතය පටන්ගත්තුම තැන. ඉති මේ ප්‍රස්ථාය විශේෂ ලක්ෂණයක් තියන අපි දන දිශාවට අරමන් විදිර පෙන්නුම් කරන මෙතින ආරම්ග තැන අපි ධන දිශාවට යම් දුරක්්ගියා ඒකෙද අපට තෝරණයක් මන්දනයයක්ආදීසිදුනයි වගේම අපි මෙතර නැවතුන එරස යම්ම ලාක්කින් දලා ආපහෝ අපි රින දිශාවට තමයි චිත වනේ. තිංගි හිල්ල ඒත් අපි ආරම්භ පිටුවට මාව ඉතින් එහෙනම් අපි ධන දිශාවට චලිතවෙච්ච චලිතයේදී නිරූපණ වන විස්ථාපනයක් රින පැත්තර සිදුු චල්තය විස්ථාපනයක් සමාන වවෙෙන් ෝ එහෙනම මේ වර්ගඵල දෙක අනිවාරම් වර්ගඵලෙන් සමාන තලරූප දෙක්න පිළලබවෙෙන්න්නවා හම තුති. ඩ ූලි ගන ර ි හ ට කරන්න ළ දහරන කියප මන සර ලි හැ ්‍රේ ්‍රස් ර කිහිපයක් යි. ද ඩ ලි . ඉ ළ ී කෙලින් ගනන් හදන්න පටගම සරල ට ය සං කිය ත. දා ්‍රේග ල ්‍රతාවර ඇඳ ම් යම් සාධනයේ කිරීමම් අපි ඊළඟ ඩෙන් කර ගේ రර මත කර ප ගේ ෙල් බන්න ම ක ි ුව. වගේ Facebookக் பே కම roomම් ත් යි ක් දාන අමතක කරන්නපා ඒගේ මේ ීඩ එක තවත් යාළ ුත බලන්න අනිවාම ය කරන්නත් අමත කරන්නා. से वा හමත් एपसोड ැලුව ත් ඒකත් බරන්න ඒවාගේම ैනල ති वीडියयो ුත් බලන්න, අපි मेඩම एपसෝड 3 ලින් හම මු ක් वाට ग् ाइයි ස